ආයුබෝවන්. ඔන්න අපි අදත් ඔබට අලුත් දෙයක් අරගෙන නෝහව් කියන නාලිකාව ඔස්සේ ඔබ මුණ ගැහෙන්න ආවා. අද අපි බලන්නේ පරිගණකයක කටයුතු කරනකොට මේ ඩෙස්ක්ටොප් තිරය පිළිබඳව හඳුනගන්නේ කොහොමද කියන එක තමයි අපි ගොඩක් අද උත්සාහ කරන්නේ. මොකද අපි මුලින්ම ප්‍රවේශ වෙන්නේ ඩෙස්ක්ටොප් තිරයක නිසා. ඉතින් විශේෂයෙන්ම මේ Windows මෙහෙයුම් පද්ධතිය. Windows XP වෙන්න පුළුවන්, Windows 8 වෙන්න පුළුවන්, Windows 7 වෙන්න පුළුවන්, Windows 10, Windows 11 වගේ. ආදී වශයෙන් විවිධ ඕනම සංස්කරණයක් වලදී අපට ලැබෙන ඩෙස්ක්ටොප් කවුළුවේ මූලික වශයෙන් අපට හම්බෙන සංකේත නැත්නම් icons වගේ තියෙනවා. මේ විශාලම තිරයේ තියෙන කොටස තමයි අපි ඒක ගැන කතා කරන්නේ. එතකොට ඒකේ මුලින්ම අපි බලමු folder කියන්නේ මොනවද. දැන් අපට පේන මේ ෆයිල් කවර් එකක් වගේ තියෙනවා. අන්න ඒවට අපි කියනවා folders. දැන් මේ folder එක ඔබට පේනවා මේ මේ folder එක ඇරිලා ඇතුලේ මොනව හරි දෙයක් තියෙනවා වගේ පේනවා. හැබැයි ඔබට පේනවා සමහර folders වල එහෙම නැතිවත් ඇති මෙතන. දැන් අපි දැන් මේ folder එක ගත්තොත් මේකේ මුකුත් අපට ඇතුලේ පේන්නේ නැහැ. මේකේ දැන් cursor එක ඔබ cursor එක මේ තියෙන cursor එක අරන් ගියාම folder එක උඩට ඔබට පොඩි tool tip එකක් පේනවා. කහ පාට පොඩි පටියක තේනවා යටින් තියෙන empty folder කියලා. empty කියලා කියන්නේ කොහොමද එයාගේ ඇතුලේ මොකක්වත් නැහැ කියන එක. ඉතින් පැහැදිලිවම empty කියන එක අඳුන ගන්න පුළුවන් ඔයාලට. මේකේ මේව නිකන් කහ පාට විතරක් තියෙනවා. මොනව හරි තියෙනවා නම් ඒක ඇතුලේ මෙන්න මේ විදිහට පෙන්වන්න ඕනේ. එතකොට ඒක උඩට ගෙනිච්චම අර size එක කොච්චරද මොනවද තියෙන්නේ කියලා යන්තම් පෙන්වනවා ඔබට. files එක පෙන්වනවා. ඉතින් ඒ විදිහට folder එක අඳුන ගන්න folder එකේ his folder එක මොකද්ද? මොනව හරි පිරුණු folder එකක් මොකද්ද කියන එක එහෙම අඳුන ගන්න පුළුවන්. එතකොට ඊළඟ folder හා සමානවම තව එකක් ඔබට පේනවා මෙන්න මේ විදිහට. ඒත් කහ පාටින් තියෙනවා. ඒක මැද්දෙන් ship එකක් තියෙනවා. අපි මෙන්න මේ එකට කියනවා ship folder කියලා. ship folders වර්ගයේ අපි පාවිච්චි කරනවා Windows වලදී අපිට සමහර ගොනු ship කරලා compress කරලා තියාගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් ship folders උත් use කරනවා. මේක අපේ නිකන් open කරන්න බෑ. double click කරාම මේක open වෙලා පේනවා. නමුත් මේකේ හොඳම ක්‍රමය තමයි මේක උඩට cursor එක අරන් ඇවිල්ලා මේකට right click කරන්න ඕනේ ඔයගොල්ලෝ. right click කරන් පස්සේ එනවා menu එකක්. මේ menu එකේ තියෙනවා extract කියලා එකක්. ඒ extract කියන එක පාවිච්චි කරලා ඔබට මේ ship folder එක extract කරන්න පුළුවන්. ඒකට තියෙන දේවල් ලියා ගන්න පුළුවන්. මේ තියෙන extract කියන්නේ. හැබැයි තව වැඩක් තියෙනවා ඔබට මේ මේ ship folders වල තව වර්ගයක් තියෙනවා. දැන් මෙතන Windows එකේ ship folder එකට පෙන්නන්නේ. හැබැයි winrar file එකක් හරි winship එකක් හරි නම් ඔබට තිබුණේ ඒක පෙන්නන්නේ පොත් මිටියක් විදියට. ඒතර පොත් මිටියක් විදියට පෙන්නනවා කියලා කියන්නේ ඔබ එකපාරට කල්පනා කරાવી මොකද්ද මේ පොත් මිටිය කියලා. මම ඒක ඔබට පෙන්නන්නම් මොන වගේ හැඩතලයක්ද ඒ වගේ එකක අපිට දකින්න හම්බෙන්නේ කියලා. winrar file එක හෝ winship file එකදී අපිට හම්බෙන හැඩතලය මොන වගේ එකක්ද කියලා මම ඔබට දැන් පෙන්නන්නම්. ඒක ටිකක් පාටවල් කිහිපයක් එක්ක තියෙන පොත් කිහිපයක් විදියට තමයි අපි ඒක දකින්නේ. එතකොට මේ ඒ වගේ ෆයිල් එකකුත් ඔබ කරන්න ඕනේ. ඒක උඩ right click කරලා ඒක extract කරන්න ඕනේ. extract කරගොන තමයි අපිට ඒක ෆයිල් එකේ තියෙන ඒ folder එකේ තියෙන දේවල් අපිට ෆයිල් විදියට භාවිත කරන්න පුළුවන් වෙන්නේ. දැන් winship එකක් හෝ winrar එකක් හෝ එහෙම නැත්නම් normal ship folder එකක් අනිවාර්යයෙන්ම ඔබ සිදු කර යුතු වන්නේ ඒක extract කරන්න ඕනේ. extract කියන වචනයෙන් අපි අදහස් කරන්නේ ඒ ෆයිල් එක ඇතුලේ තියෙන මොනවා හරි ගොනු ටික ලිහලා වෙනම folder එකක් normal folder එකක් බවට පත් කරගන්න එක. එතකොට අපි ඒ ඔබට මම දැන් කිව්වා වගේ ඒ වගේ ship folder එකක් ඔබ අඳුනගත තැනක් තියෙනවා නම් ඒක කොයි විදිහකටවත් කවදාවත් ඔබ double click කරලා මේ open කරන්න යන්න එපා. මේ මෙන්න මේ මේ වර්ගයක් ship file එකක් විදිහට ඔබට පෙන්නනවා. මේ විදිහට පොඩි අර අඬුවකට අහුවෙච්ච පෙට්ටිය මේක මොනවා හරි අර දඬු අඬුවකට වගේ අල්ලලා තියෙන පොඩි පෙට්ටියක් වගේ එකක්. ඒකත් ඔබට ඒ විදිහේවත් ඔබ කියන්නේ ship folders කියලා තමයි. දැන් අපි කිව්වොත් winrar කියලා winrar ෆයිල් එක හැදෙන්නේ මෙන්න මේ විදිහේ winrar වලට වෙන්නේ වෙනම මේ තියෙන මම අර කිව්වා වගේ පොත් ටික රතු පාටයි නිල් පාටයි පොළ පාටයි තියෙන එකක් මෙහම බෑන්ඩ් එකක් පටියක් දාලා ගැට ගන්න. ඒ කියන්නේ මේක ඒ ඔක්කොම compress කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඔය ඕනම folder එකක් ඔබගේ desktop එකේ තියෙනවා නම් ඔබට කළ යුතු වන්නේ ඒක extract කරලා භාවිත කරන එක තමයි. ඊළඟ වර්ගය තමයි shortcut icons. මේ shortcut icon කියලා කියන්නේ මෙන්න මේ විදිහට
මේ ඔබ ඒක අඳුන ගන්න තියෙන හොඳම වැඩේ තමයි මෙන්න මේ පුංචි ඊතලයක් තියෙනවා. ඔබට පේනවනේ පුංචි කොටුවක් ඇතුලේ ඊතලයක්. ඒක ෂෝට් කට් එකක්. එතකොට ඒක ෂෝට් කට් එකක් කියලා කියන්නේ අපි වෙන තැනක තියෙනවා අපිට ඒක ඔරිජිනල් එක අපි ඩෙස්ක්ටොප් එකට දාගෙන තියෙනවා යාට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන කෙටි මාර්ගයක්. මේක අපි ඩබල් ක්ලික් කරපු ගමන් අර ස්ථානයේ තියෙන ෆයිල් එකට හරි ෆෝල්ඩරයට හරි අපිව සම්බන්ධ කරගන්නවා. ඒ ෂෝට් කට් එකක් විදියට අපි ඉදිරි පාඩමකදී බලමු ෂෝට් කට්ස් හදන්නේ කොහොමද කියන එක. එකපාරට ඔක්කොම අපිට ඉගෙන ගැනීම පහසු වෙන නිසා ඊළඟට මෙන්න මේ වගේ අයිකන්ස් වලට මේ කියන්නේ අයිකන් කියලා. දැන් මේක ෆයිල් එකක් ඇත්තටම කියනවා. මේක ෆයිල් එකක්. මේ ෆයිල් අයිකන් එක today.aup කියලා කියන්නේ Audacity වලින් හදපු ෆයිල් අයිකන් එක. දැන් මේකත් ෆයිල් අයිකන් එකක්. මේක PDF එකේ තියෙන ෆයිල් අයිකන් එකක්. හරි. එතකොට මේ මේකත් ෆයිල් අයිකන් එකක්. මේ Corel Draw එකෙන් හදපු ෆයිල් අයිකන් එකක්. එතකොට අපි එක් එක් මුදුකාංගයට අදාළව තියෙන මේ ෂෝට් කට් අයිකන් එකක්. එතකොට මේ ෆෝල්ඩරයක්. මේකත් ෂෝට් කට් එකක්. ඔය විදිහට මේ තියෙන්නේ exe ෆයිල් අයිකන් එකක්. මේක exe ෆයිල් අයිකන් එකක්. එතකොට ෆයිල් අයිකන්ස් තියෙනවා, ෂිප් ෆයිල්ස් තියෙනවා, ඊළඟට normal folders තියෙනවා. ඊට පස්සේ අපිට මෙන්න මේවා පරිගණකයේ තියෙන icon විදිහට අපි සලකනවා. ඒ කියන්නේ this PC කියන්නේ එක icon එකක්. ඊළඟට recycle bin කියන්නේ අන්න ඒ විදිහේ තව icon එකක්. එතකොට ඔන්න ওই විදිහට අපිට desktop tree එකේ විවිධ icons කිහිපයක් දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ අනුව ඔබට තීරණය කරන්න පුළුවන් desktop එකේදී ඔබ භාවිත කරන්න ඕනේ මොකක්ද කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් මේ ෆයිල් වලදී අපි මතක තියාගන්න දැන් උදාහරණයක් මම මෙතනදී කියන්නම්. මට ඕනේ ස්ක්‍රැච් කියන වැඩසටහන ධාවනය කරන්න. හරිද? එතකොට මේකේ තියෙනවා ඔබට පේනවා ඇති ස්ක්‍රැච් කියලා මෙතන එකක් තියෙනවා. දැන් මේකේ මේ ස්ක්‍රැච් ෆයිල් එකක් එතකොට. මේ ෆයිල් එක මේක ඩබල් ක්ලික් කරොත් එන්නේ මේ අපි කියන්නේ exe ගොනුවක්. ඒ කියන්නේ executable ගොනුවක්. ඒක ස්ක්‍රැච් එක නැවත මැෂින් එකට ඉන්ස්ටෝල් වෙන්න උත්සාහ කරනවා. නමුත් මෙතනදී අපි පාවිච්චි කරන්න ඕනේ ස්ක්‍රච් එකේ තියෙන ෂෝට් කට් අයිකන් එක. ඒ තියෙන නිල් පාට ඊතලෙකුත් එක්ක. ඒ නිසා සාමාන්‍ය අපි සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරනකොට බොහෝ විට ඩෙස්ක්ටොප් එකේ ෂෝට් කට් එකක් හැදෙනවා. එතකොට අපිට පුළුවන් මේ ෂෝට් කට් එක වාචි කරලා ඒ ෆයිල් එක මේ ඕපන් කරගන්න. එහෙනම් අද දින මම ඔබට කතා කරේ ඩෙස්ක්ටොප් එක තුල තියෙන මොනවද තියෙන අයිකන්ස්, ඒවා කොහොමද ඔබ වෙන් කරලා අඳුනගන්නේ කියන මේ තමයි ඔබත් එක්ක මම කතා කරේ. ඊළඟ වීඩියෝයෙන් මම එන්නම් කතා කරන්නම් ඔබට Windows නැත්නම් File Explorer එක පාවිච්චි කරලා කොහොමද මේ අපි පරිගණකය වලට ප්‍රවේශ වෙන්න ඕනේ, කොහොමද පරිගණකේ කටයුතු කරන්න ඕනේ කියන එක අපි ඊළඟ වීඩියෝයෙන් බලමු. එහෙනම් මේ අපි නැවත මෙවැනි වීඩියෝ එකකින් හමු වෙනතුරු මේ අවස්ථාවෙන් අපි ඔබෙන් සමු ගන්නවා. අපි නැවතත් ඔබට මතක් කරනවා අපේ ශක්තියක් විදිහට අපේ මේ නාලිකාව subscribe කරලා කට්ටියත් එක්ක මේ දාහ දාගෙන අපිට ඉදිරියට යන්න අවස්ථාවක් දෙන්න කියලා. එහෙනම් ආයුබෝවන් ඔබට.